මේ රටේ මාධ්‍ය තුල ලොකු ආන්දෝලනයකට පත් වුණා ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේ බුද්ධ ප්‍රතිමාවක් පිච්චුවා කියන මේ ආරංචි. ඉතින් අපි විශේෂයෙන්ම කැම්ප් එක හා සම්බන්ධ විහාරස්ථානයේ තමයි විද්‍යාලෝක පිරිවෙන් විහාරස්ථානයේ. කැම්ප් එකේ ආගමික කටයුතු වලට ඒ වගේම විහාරස්ථානයේ ආගමික කටයුතු වලට හා අධ්‍යයන කටයුතු වලට සම්බන්ධ වෙන ආමතුරු කෙනෙක් හැටියටත් විශේෂයෙන්ම ප්‍රදේශයේ ඉන්න දැන උගත් වගකිය යුතු සාමින් වහන්සේලා සමග අපි විධිමත් පරීක්ෂණයක් මේ සම්බන්ධව සිද්ධ කළා පිරදාරිනුත් සමග විශේෂයෙන්ම පෙනී ගිය කාරණය තමයි මේ අබිලි ද්‍රව්‍යයක් නෙවෙයි කැඩිලා විනාශ වෙලා ගිය බුද්ධ ප්‍රතිමාවක අනුරුවක්. ඒ අනුරුව සකස් කරලා තියෙන්නේ පත්තර ප්ලාස්ටර් පැරිස් ඒ වගේම කම්බි කූරු උපයෝග කරගෙන. එය වෙසක් උත්සවයේ නිමිති කරගෙන ගංගාරාමය ඒ වගේම බෞද්ධාලෝක මාවත ඒ වගේම දියවන්නාව ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානය රත්නපුර පොසොන් කලාපය ආදී ස්ථානවල ප්‍රදර්ශනය කළ ඔය ආලවක ධමණය කියන සිද්ධියට සම්බන්ධ මේ ප්‍රතිමාව මේ බුද්ධ රූපය ප්‍රමාණයෙන් අඩි 3ක් 4ක් ඇති ඒ ප්‍රතිමාව කැඩිලා බිඳිලා නැත්තම් විනාශ වෙලා පිරිලා ගිහිල්ලා තිබුණේ කොටසයි තිබුණේ අපිත් දැක්කා. ඉතින් ඒ නිසා විශේෂයෙන් අපේ යනදෙන් නිලධාරිතුමන් මේ පතිරණ මැතිතුමන් මේ හමුදා කඳවුරේ සේවය බාරගත්තාට පසුව මේ සියල්ල පිරිසුදු භාවයට පත් කිරීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ අනුව විශේෂයෙන් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේට අගෞරවයක් නොවන විදිහට මේ සුළු කොටස් එකතු කරලා ඒකත් අගෞරවයක් නොවන විදිහට පිරිත් පැන් ආදිය ඉහලා උසස් ආකාරයේ උසස් ස්ථානයක තියලයි ආදාහනය කළේ. එතකොට ඒ ආදාහනය කළා කියන එක පිච්චුවා කියන ඒ වචනේ තින් බුදුහාමුදුරන් කියන එක විශේෂයෙන් අපි මතක් කරන්නට ඕනේ. ඒ පිළිබඳව යම් ආකාරයක මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නයට අපි විසඳුමක් හොයාගෙන කටයුතු කළේ කියන කාරණේ විශේෂයෙන් මතක් කරනවා. මොකද අත්නොමතිකව සිද්ධ කළ ක්‍රියාදාමයක් නෙවෙයි මේ ක්‍රියාදාමය. Breaking.lk